වසර 70කට එපිට එක් දවසක ලැජ්ජා ශේලී බයාතු තරණයෙකු විසින් තේම්ස් නදී ඉවුරේ වූ බෝට්ටුවකින් කුඩා දැරවියන් තිදෙනෙකු බස්සවා ගන්නා ලදී. එම බෝට්ටුවට නැගෙන අවස්ථාවේ ඔහු කවුරුන්ද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැත. නමුත් පැය 3කට පසුව ඔහු එයින් බසින විට තමා 19 වන සියවසේ ලොව සුප්‍රකට මිනිසුන් අතරට පත්වීමට හේතු වන කාර්ය ඔහු විසින් ආරම්භ කර තිබුණි. ඔහුගේ නම ඩොච්සන් ය. ඔබ ඔහු හඳුනා ගන්නා නම එය නොවන බව සැබෑවකි. එහෙත් ඔහුගේ සැබෑම නම එයයි. ඇතැම් විටක ෆාදර් ඩොච්සන් ලෙසද ඔහු ඔක්ස්ෆර්ඩ් හි ගණිතය උගන්වන සතියේ දිනවලදී ඇතම් විටක මහාචාර්ය ඩොච්සන් ලෙසද ඔහු හඳුන්වනු ලැබීය. කෙසේ වෙතත් ඉරිදා දිනවල ඔහු පල්ලියේ දේශන කටයුතු සිදු කළේය. ඔහු වැඩිහිටියන්ට කතා කරන විට නිතරම ව්‍යාකූල තත්වයකට පත්වූ අතර ගොතගසන ස්වභාවයක්ද දක්නට ලැබුණි. නමුත් කොඩා දැරවියන්ට අරුම පුදුම කතා කියා දීමට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. පෙරකී හවස් යාමේ තේම්ස් නදියේ බෝට්ටුවක් තුල සිටියදී ඔහු සිය පුංචි යෙහෙලියන් තිදෙනාට පුදුමාකාර කතාවක් කියා දුන්නේය. ඔහු ඔවුන්ට කීවේ නින්දට පත්වන පුංචි ගැහණු ළමයෙකු හාවිකුගේ ගොලකට වැටි විස්මලන්තයකදී නැවත අවදි වන හැටි ඇතුළත් වෙන කතාවකි. ඔහු බෝට්ටුව පිළිබඳ කිසි දෙයක් මතක නැත්තාසේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන සවන් දුන් අතර තමන්ටේ කතාව ලියා දෙන ලෙස ඉල්ලීමක්ද කළහ. ඔහු එදින රැයේ නිදි නොලබා එය ලීවේය. අර ගැහණු ළමයන් තිදෙනාගෙන් එක්කෙනෙකුගේ නම ඇලිස් වූ හේයින් ඔහු කතාවට විස්ම දේශයට ගිය ඇලිස්ගේ හපත්කම් යන නම තිබීය. ඔහු ලියන ලද කතාව පසෙක තබා එය අමතක කර දැමුවේය. එය කියවීමට අවශ්‍ය කරන කිසිවෙකු හමු වේයයි ඔහු විශ්වාස නොකළේය. වසර ගණනාවකට පසු මේ අත්පිටපත නිකමට දූවිලි ගසා දමා කියවූ ඔහුගේ මිතුරෙකු ඉන් වසඟ වී එය මුද්‍රණය කළ යුතු බව තරයේ කියා සිටින විට මහාචාර්ය ඩොච්සන් තිගස්සී සිටියේය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඔහුට ලෝකය ඉදිරියට ගොස් තමා විකාර කතා ලියන්නෙකු යයි කිව හැකිද? එය ඔහුගේ ගෞරවයට තරම් නොවේ. ඔහුට එය හිතන්නටවත් බැරි විය. එහෙයින් විස්ම දේශීය ඇලිස් ප්‍රකාශයට පත්වන අවස්ථාවේ එය ඉදිරිපත් කෙරුණේ ව්‍යාජ නමක් යටතේය. එම නම වූයේ ලොවිස් කැරොල්ය. එය අති සාර්ථක පොතක් බවට පත්විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය පහසුවෙන් වසඟයට ගත් එය ඉක්මනින් වෙනත් භාෂා 14කටද පරිවර්තනය විය. එසේම ටෙනසී සිට ටියම්බුක්ටු දක්වා වාසය කරන ජනතාව නිතරම වැකී යලි යලිත් කියමින් සිටියෝය. හුඟක් දේ ගැන කතා කරන්නට කාලේ ඇවෙත් බව තල් මහා කීවා. සපත්තු නැව් ගැන ඇලවෙන ඉටි ගැන ගෝවා ගෙටි සහ රජ්ජුරුවන් ගැන මුහුද උණු වෙලා පැහෙන්න මොකද කියා ඌරන් හට අත්තට තිබෙනවාද කියා. අවුරුද්දෙන් අවුරුද්ද විස්ම දේශයට ගිය ඇලිස් තව තවත් ජනප්‍රිය විය. මුද්‍රණ යන්ත්‍ර රාත්‍රී දෙකේම හඬනගමින් ක්‍රියාත්මක වූ අතර පොතෙහි ඉංග්‍රීසි පිටපතෙහි පමණක් මුද්‍රණ වාර 169ක් සිදු කරන ලදී. මේ පොත වසර 70කට වැඩි කාලයක් තිස්සේ මුළු ලෝකයේම වැඩියෙන්ම ජනප්‍රිය ළමා කතාව ලෙස වැජඹෙමින් තිබේ.